मातृभाव निष्पादन हैकिया मायू वाक्र में निष्पादन हैकिया मायू वाक्र निष्पादन हैकिया मायू वाक्र एमक के ना ये हरण पश्य अभी गुड़ाक व्यवहार तीन निष्पादन शक्यता पर्यंत निष्पादन शक्यता पर्यंत निष्पादन शक्यता पर्यंत ये हरण पश्य अभी इंग्लिश प्रोडक्शन पॉसिबिलिटी कर्व प्रोडक्शन पॉसिबिलिटी कर्व production possibility curves api meka ketin kiyenawa ppc vakra p p c vakra ekenne mul akuru e wacana thune mul akuru thuna handunnawa ppc vakra etakota आर्थिक विद्या विषय उसस्पिरट हो इंहा पाठमाला वरट हो आर्थिक विद्या विषय हदारन शिशु एक मूलदिम हंदुनागते तु पाडमक तमाय निष्पादन हैकिया मायिन वक्र किया में निष्पादन हैकिया मायिन वक्र निष्पादन शक्यता पर्यंत पीपीसी कर्व्स तथा पीपीसी वक्र कियला कियन्ने आर्थिक विद्याव पिलिबंद रटक आर्थिक पिलिबंद एल्मति पार्श्वयन एल्मति पार्श्वयंट ए रटक आर्थिक तत्व ऋजुवम हंदुनागत हैकी रूपयक तमाय रूप सटहनक तमाय निष्पादन हैकिया मायिन वक्र कियला कियन्ने ए कियन्ने दैन मे दवस वल गुवन विदिरिये रूप वाहिनिये अंतर्जाले पुवत्पत् वल लघु आर्थिक विद्या संकल्प वचन व्यवहारे ये वचन उक्कुम अपट नि है मा वाक्र निष्पादन है किया मान वाक्र वलिं पेन्नन्न पुलुवन् अपि उदाहरणयक् हटियट कियनवा रटे वर्तमान उद्धमनय वेडि सेवा वियुक्ति वेडि आर्थिक वर्धने अडु वेन आर्थिक औपाधियक् तियेन्ने आर्थिक पसुबैह විනිමය අනුපාත කෙසේ වේද අපි හොඳ ආකාරයෙන්ම දන්නවා තව අවුරුද්දක් දෙකක් යනකොට ආර්ථික වර්ධනය තවත් අඩු වෙනවා මිනිසුගේ ජීවන තත්ත්වය ඉතා පහත් මට්ටමකට වැටෙනවා මුදල යගේ පහත වැටෙනවා විදේශ විනිමය රටතුලට එන්නේ නැහැ ඔය වගේ කරුණු ආර්ථික විද්‍යාත්මක කරුණු එදිනෙදා සිදුවන කරුණු රසක් තියෙනවා ආන්නේ කරුණු අපිට රූප චතහලකින් පෙන්වන්න පුළුවන් වෙනවා රූප සටහනකින් පෙන්වන්න පුළුවන් වෙනවා ඒ විතරක් නෙවෙයි පොදුවේ පිළිගන්නා වූ ආර්ථික සංකල්ප තියෙනවා සම්පත් හිඟකම කියන්නේ මොකක්ද ඒක පොදු ආර්ථිකයක් දියුණු තත්ත්වයටපත් වුණා ආර්ථිකයක් හඩාවැටෙන මට්ටමටපත් වුණා හිඟකම සම්පත් හිඟකම කියන සංකල්පේ පොදු ඒ විතරක් නෙවෙයි රටක සම්පත් අඩු වීම සම්පත් වැඩි වීම ඵලදායිතාවය වැඩි වීම ඵලදායිතාවය අඩු වීම ඒ කරුණු පොදු ඒවත් අපට පුළුවන් වෙන්න ඕන නිෂ්පාදන හැකියා මායිමක් පුළුවන් වෙන්න ආවස්තික පිළිවෙල කොහොමද නිෂ්පාදන හැකියා මායිමක් පුළුවන් වෙන්න රටේ සම්පත් සම්පූර්ණයෙන් භාවිතර ගනිමු තත්ත්වයක් කොහොමද නිෂ්පාදන හැකියා මායිමක් පුළුවන් වෙන්න ආර්ථික අංශික කඩාවැටීමක් කෘෂිකාර්මිකාංශික කඩාවැටීමක් කොහොමද නිෂ්පාදන හැකියා මායිමක් පුළුවන් වෙන්න රූපකින් වෙන්න අන්නේ ආකාරයෙන් මේ පාඩම මේ නිෂ්පාදන හැකියා මායිම් වක්ක කියන පාඩම ප්‍රස්තාර පාඩමක් නන්නේ මේ පාඩම රූප පාඩම මේක ආදේශ කළොත් මට කියන්න පුළුවන් ඔයාලා දන්නවා පාරේ ගමන් කරන මගීන්ට හා රියදුරන්ට පාරේ ගමන් කරද්දී ඒ මාර්ග නීති පෙන්වන රූප සටහන් ටිකක් තියෙනවා රූප සටහන් ටිකක් තියෙනවා පාර ආයිනේ රූප ගහලා තියෙනවා උදාහරණයක් හිතර ගන්න පුළුවන් කහ පාට බෝඩ් වල ලකුණු කරලා තියෙන සුදු පාටෙන් කළු පාටෙන් නිල් පාට බෝඩ් වල සුදු පාටෙන් ලකුණු කරලා තියෙන ඉදිරියේ වංගුව ඉදිරියේ සතුන් මාරුවර තැන
ඉදිරියේ සිසුන් පාර මාරු නැතන ඉදිරියේ රෝහල ඉදිරියේ උසාවිය ඉදිරියේ කලලයිට් තියෙන ඉදිරියේ රවුන්ඩ් බවුඩ් එකක් තියෙන ඉදිරියේ මිනිසු වැඩ කරනවා ඒ වගේ රූප භාවිතා කරලා පාරේ ගමන් කරන මගීන්ට හා රියදුරන්ට මාර්ග නීති රූප වලින් පෙන්වනවා මාර්ගනේ ආන්න ඒහා සමාන දෙයක් තමයි මේ නිස්පාදන හැකියා මායින් වක්‍රවල සිදු වෙන්නේ නිස්පාදන හැකියා මායින් වක්‍රවල සිදු වන්නේ ආර්ථිකයේ විය හැකි සහ මේ වන විට සිදු වෙලා තියෙන විවිධ සංසිද්ධි සංකල්ප රූප තුනක් භාවිත කරගෙන ඉදිරිපත් කිරීමක් තමයි නිස්පාදන හැකියා මායින් වක්‍ර කියලා කියන්නේ හැබැයි නිස්පාදන හැකියා මායින් වක්‍ර පාඩම කතා කරන්නට කලින් අපි හඳුන ගන්න ඕන ඒ නිස්පාදන හැකියා මායින් වක්‍ර රූප සටහන නිර්මාණය කරද්දී උපකාරී වෙන සංකල්ප තුන. මොකද සංකල්ප තුන මේ පාඩම ලස්සනට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේක ඉගෙන ගත්තාම. සම්පත් හිඟකම තේරීම හා ආවස්තික පිළිවෙල ආවස්තික පිළිවෙල මෙන්න මේ එකිනෙක හා ගැටෙන එකිනෙක හා ගමන් කරන මේ වචන තුන අපි ගැඹුරින් ඉගෙන ගත්තට පස්සේ තමයි අපට ප්‍රස්තාර සතහනක ප්‍රස්තාර සතහනක මේ පැත්තේ x අක්ෂය වෙන්න පුළුවන් මේ පැත්තේ y අක්ෂය වෙන්න පුළුවන් මේ පැත්තේ ධන ධන ලක්ෂ මේ පැත්තේ ඍණ ධන ලක්ෂ මේ පැත්තේ ඍණ ඍණ ලක්ෂ මේ පැත්තේ ධන ඍණ ලක්ෂ ඔය ප්‍රස්තාර සටහන y අක්ෂය හා x අක්ෂය මේ ප්‍රස්තාර සටහනේ මේ ධන ධන පැත්ත මේ හතරින් පංගුව භාවිත කරලා අපි නිස්පාදන හැකියා මායින් වක්‍ර පෙන්වමු මෙන්න මේ හතරෙන් පංගුව භාවිත කරලා පෙන්වමු මේ නිස්පාදන හැකියා මායින් වක්‍ර පෙන්වද්දී අපි ගන්න බොහෝ විට ආර්ථික විද්‍යාවේදී බාණ්ඩ දෙක රටක බාණ්ඩ විශාල සංඛ්‍යාවක් තියෙන පුළුවන් නමුත් අපි ප්‍රස්තාරයේ අක්ෂ දෙක තියෙන නිසා අපි නිස්පාදන හැකියා මායින් වක්‍ර කියලා ගණින්දී බාණ්ඩ දෙවර්ගය ගන්න. එතකොට මේ පැත්තට අපි ගත්තොත් x බාණ්ඩ කියලා. x අක්ෂය නිසා නෙවෙයි x බාණ්ඩ කියන්නේ. නොදන්න බාණ්ඩය. ඕන කුසිකාර්මික බාණ්ඩ. ඕන ආයෝජන බාණ්ඩ. පාරිභෝගික බාණ්ඩ අපිට දාන්න පුළුවන්. මේ පැත්තේ අපි දානවා y බාණ්ඩ කියලා. y බාණ්ඩ කියලා. මෙන්න මේ ආකාරයෙන් මේ රූප සටහනෙන් මෙන්න මේ කොටසින් මේ කොටස පාවිච්චි කරලා අපි රූප හතරක් ඇදගන්නවා. මොකද්ද රූප හතර? එකක් තමයි මෙන්න මේ ආකාරයෙන් මූල ලක්ෂයට අවතර රේඛාව. මේක තමයි නිෂ්පාදන හැකියා මායිම. තව එකක් තියෙනවා මූල ලක්ෂයට සරලකී. තව එකක් තියෙනවා මූල ලක්ෂයට උත්තර. තව එකක් තියෙනවා විවිධ හැඩයෙන් යුක්ත. මේ තුනම තියෙන්න පුළුවන් එකේ මූලයට අවතරයි සරේකියයි මූලිට උත්තර විවිධ හැඩයෙන් යුක්තයි එතකොට නිස්පාදන හැකියා මායින් වක්‍ර කියලා අපි ආර්ථිකයේ විවිධ තත්ත්වයන් පෙන්වන්න කරන්නේ මෙන්න මේ රූප හතර භාවිත කරලා මොකද රූප හතර අක්ෂ දෙකයි ඒ අක්ෂ දෙකට බාණ්ඩ දෙකලා දාන මොන හරි බාණ්ඩ දෙකක් දෙන දාන බාණ්ඩ දෙකක් නිස්පාදන හැකියා මායින් වක්‍රය කියලා දෙන්නේ එක්ක මූල ලක්ෂයට මූල ලක්ෂයට අවතලයි නැත්නම් පිටතට නිරාගී වක්‍රය නැත්නම් මූල ලක්ෂයට උත්තරයි අභ්‍යන්තර නිරාගී වක්‍රය නැත්නම් මූල ලක්ෂයත් එක්ක සරේඛීය ගමන් කරන වක්‍රය මේ තුන මිශ්‍රව තියෙන්න පුළුවන් හැබැයි මේ රූප හතර භාවිත කරලා අපට ආර්ථිකයේ ඕනම තත්ත්වයක් පෙන්වන්න පුළුවන් ඒක තමයි ඉගෙන ගන්න ඒක තමයි ඉගෙන ගන්න. ආර්ථික වෘද්ධිය පෙන්වන්න පුළුවන්, ආර්ථික කඩාවැටීම් පෙන්වන්න පුළුවන්, ආර්ථික පසුබැස් පෙන්වන්න පුළුවන්, සේවා විමුක්තිය පෙන්වන්න පුළුවන්, කුසිකාර්මිකාංශයේ කඩාවැටීම් වෙන්න පුළුවන්, පොහොර සහනාධාරයක් ලබා දීම වෙන්න පුළුවන්, දුප්පතුන් සිටීම වෙන්න පුළුවන්, හිඟකම වෙන්න පුළුවන්, පූර්ණව සම්පත් සේවා නියුක්ත කිරීමක් වෙන්න පුළුවන්, නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් වෙන්න පුළුවන්, සංවර්ධිත රටවල් හා සංවර්ධිත විමුක්ති රටවල් වෙන්න පුළුවන්. ඒ ඕනිකත් මේ රූප හතර භාවිත කරලා වෙන්න එහෙමනම් නිස්පාදන හැකියා මායින් වක්‍ර කියන්නේ තවත් අමාරු ප්‍රස්තාර පාඩමක් නෙවෙයි
ප්‍රස්තාර පාඩමක් නෙවෙයි. ප්‍රස්තාර පාඩම් ප්‍රස්තාර වලදී. ඔන්න ඊළඟට අපි කතා කරන මිරණියා ඉල්ලුම සැපයුම් අන්න ප්‍රස්තාර අපි භාවිත කරනවා. මෙතන ඇත්තෙම මේ රූප ප්‍රස්තාර වල භාවිත කරන්නේවත් නෙවෙයි. මේක සරලව තේරුම් ගන්න. දැන් මේ වක්‍රය අඳිද්දි මෙන්න මේ වක්‍ර වල අඳිද්දි මේක මූලික ඇයි මේක මෙහෙම වුනේ කියලා හඳුර ගන්නවා. ඇයි මේක මෙහෙම වුනේ කියලා හඳුර ගන්නවා. හඳුනගත්තා මේ රූප හතර හඳුනගත්තට පස්සේ තමයි ඒකෙන් අපි විවිධ සංකල්ප පෙන්වන්න පුළුවන්. පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරද්දී ඔයාලට තේරෙයි. ඒ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර වල තියෙන්නේ මෙන්න මේවා පදනම් කරගෙන සාකච්ඡා කරනවා. ඒ නිසා අපිට මේවා කතා කරන්න කලින් අපිට කතා කරන්න වෙනවා මෙන්න මේ සංකල්ප තුන. මේ සංකල්ප තුන සාකච්ඡා කළා තමයි අපි නිස්පාදන හැකියා මායිම් වක්‍රය අන්නේ. නිස්පාදන හැකියා මායිම් වක්‍රය අන්නේ. මොකද සංකල්පේ එකක් තමයි සම්පත්තිකම. සම්පත්තිකම මේ සම්පත්තිකම කියලා කියන්නේ පළවෙනි පාඩමේදී අපි කිව්වා ස්කෑසිටි කියලා කියනවා. රිසෝර්සස් ස්කෑසිටි කියලා කියනවා. සම්පත් හිඟකම කියන්නේ සම්පත් නැත කියන එක නෙමෙයි. ඒක හිඟය කියලා කියන්නේ. මේ පෑන හිඟනේ. ලියනවට සාපේක්ෂව හිඟයි. මාසතුව තියෙන මුදල් හිඟනේ. වියදම් කරනවට සාපේක්ෂව හිඟයි. අපසතුව තියෙන කාලය හිඟනේ. ගත කරනවට සාපේක්ෂව හිඟයි. අපසතුව තියෙන සම්පත් හිඟනේ. නමුත් විවිධ වමනාම් වලට යෙදෙනාට සාපේක්ෂව හිඟයි. එහෙනම් මොකද්ද සම්පත් හිඟකම කියලා කියන්නේ? අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත්වල ඇති සීමිත බව හිඟකමයි. නැත්නම් කියන්න පුළුවන් අසීමිත මිනිස් වමනාවන් ඉටු කර ගැනීම සඳහා සම්පත් ප්‍රමාණවත් නොවීම සම්පත් කියන්නේ භූමියේ සීමිත ප්‍රාග්ධනය නිසායි. සම්පත් ප්‍රමාණවත් නොවීම හිඟකමයි. මම දැක්ක ප්‍රතිපෝෂක නෝට් එකේ සම්පූර්ණයෙන්ම A4 කොලියක්ම විස්තර කරලා තියෙන හිඟකම කියන්නේ. කමක් නෑ ඒවා කියුවට. කියුවට කමක් නෑ. හැබැයි මූලික සංකල්ප ටික ඔළුවේ තියාගෙන කියුවට පස්සේ තමයි ඒක තේරෙන්නේ. නැත්නම් තේරෙන්නේ නෑ. එහෙනම් කෙටියෙන් කියන්නේ හිඟකම කියන්නේ නැත කියන එක නෙවෙයි අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව සම්පත්තර ඇති සීමිත බව හිඟකම නම් වේ. හිඟකම නම් වේ. අද ඇත්තෙම මේ ඇයි අපිට මේ පන්තිය මෙහෙම කරන්න ඕනේ හතරවෙනි සෙන්සුවාද මේ අපිට තියෙන කාලයට සාපේක්ෂව අපිට තියෙන වැඩ කොටස සාපේක්ෂව අපිට කාලය හිඟයි මේ විදුලි අර්බුදේ නිසා එහෙමනම් හිඟකම තිය කියන එක හැමතැනම තියෙන සම්පත් හිඟකම මේ සම්පත් හිඟකම නිසා නිස්පාදන ක්‍රියාවලිය බිඳෙනවා සම්පත් හිඟකම නිසා නිස්පාදන ක්‍රියාවලියකදී නම් තේරීමේ ආකාර තුනක් තියෙනවා. මොකක්ද? බලන්නකෝ මගේ බේකරිය බේකේ මම බේකරියක් කරනවා ඒ බේකරියේ පෝරණු සීමිතයි. තියෙන පාම් පිටි ටික සීමිතයි. පෝරණු සීමිතයි පාම් පිටි ටික සීමිතයි. දැන් මට තෝරන්න සිද්ධ වෙනවා. හිඟකම නිසා. මොකද තෝරන්න වෙන්නේ? කුමක් උපෝණිපදරුවා යන්න තේරීම අන්න පළවෙනි තේරීම තමයි තේරීම කුමක් උපමන නිපද වෙනවාද කුමක් උපෝණිපදරුවාද කුමක් උපෝණිපදරුවාද යන්න තෝරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අර පහුකල පාඩමේ අපි කියුවේ මූලිකාර්ථික ප්‍රශ්න කියලා. පහුකල පාඩමේ පසුගිය පාඩමේ අපි කියුවේ මූලිකාර්ථික ප්‍රශ්න කියලා. දැන් මගේ බේකරියේ සම්පත් සීමිත නිසා, හිඟකම නිසා මට තෝරන්න වෙන මොනවද කරන්නේ? පාන් හා පනිස් නිපදවන. තෝරගත්තා. පානුයි පනිස් නිපදවන. කුමක් කොපමණ නිපදවනවා යන්න තෝරගන්න. ඒ වගේම තමයි ඊට පස්සේ තෝරා ගන්න සිද්ධ වෙනවා කෙසේ නිපදවනවා කෙසේ නිපදවනවාද යන්න තෝරාගෙන ඊට පස්සේ තෝරා ගන්න වෙනවා කා සඳහා නිපදවනවාද
එතකොට ඔයාලා දන්නවා කලින් ඉගෙනගත්ත පාඩම අනුව මේ තේරීමේ ස්වභාවයන් තුන ආර්ථිකයක නම් මූලිකාර්ථී ප්‍රශ්න ආර්ථිකයක නම් මූලිකාර්ථී ප්‍රශ්න මේ තෝරා ගැනීමේ ස්වභාවයන් තුන ආර්ථිකයක නම් මූලිකාර්ථී ප්‍රශ්න මේ මූලිකාර්ථී ප්‍රශ්න විසඳන්න ඒකරාශී සංවිධානය තමයි අපි කලින් පාඩමේ කතා කළේ ආර්ථික පද්ධති කියලා ආර්ථික පද්ධති ආර්ථික පද්ධති ඒ ආර්ථික පද්ධතියකත් කාර්යභාරයක් වෙන්නේ මොකද්ද කුමක් කොහොමද නිපදවනවා දැන් තෝරා ගැනීම කෙසේ නිපදවනවා දැන් තෝරා ගැනීම කා සඳහා නිපදවනවා දැන් තෝරා ගැනීම ආර්ථික පද්ධතියක් කාර්යයෙන් එන අපි මෙතෙන්ට පිවිසෙන්න හිඟකම දැනගත්තා තේරීම දැනගත්තා මෙන්න මේ සම්පත් හිඟ නිසාත් ඒ වගේ විකල්ප ප්‍රයෝජන පවතින නිසාත් අන්න තෝරා ගන්න සිද්ධ වෙනවා සම්පත් සීමිත නිසා ඒ වගේ විකල්ප ප්‍රයෝජන පවතින නිසා තෝරගන්න සිද්ධ වෙනවා අන්නේ තෝරගන්නකොට යම් තෝරා ගැනීමක් වෙනුවෙන් කැප කරන ඊළඟ අවස්ථාව කැප කරන ඊළඟ අවස්ථාව අර තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය කියලා කියනවා අපි කියන opportunity cost කියන්නේ යම් අවස්ථාවක් තෝරගත්තම ඒ තෝරගන්න අවස්ථාව වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම ඉටු කරගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය කියලා කියනවා ආවස්තික පිරිවැයට අපි ඉංග්‍රීසියෙන් කියන opportunity cost කියලා. සාමාන්‍ය ජීවිතයේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ යම් වමනාවක් ඉටු කරගන්න යද්දී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම වමනාවේ වටිනාකම. මම උදාහරණයක් කියන්නම්. අපි උසස් පෙළ සමත් වුණාට පස්සේ අපිට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්, රස්සාවට යන්න පුළුවන්. හැබැයි දෙකම එක සැරේට කරන්න බෑ. අපිට තෝරගන්න වෙනවා විශ්වවිද්‍යාලය යනවද රස්සාවට යනවා විශ්වවිද්‍යාලෙ ගියොත් රස්සාව කැප කරන්න වෙනවා විශ්වවිද්‍යාලයට යාමේ ආවස්තික පිරිවැය කියන්නේ රස්සාවට නොයන රස්සාවට යාම තෝරගන්න උනොත් අපි රස්සාවට යාමේ ආවස්තික පිරිවැය වෙන්නේ විශ්වවිද්‍යාලෙ නොයන දැන් බලන්න ඔයාලා 120,000ක් විතර විශ්වවිද්‍යාලටත් ගෙවන තව ගානක් උපකාරක දේශන පන්ති වලටත් ගෙවන ඔයාලා බාහිර උපාධිය හදාගන්න ඔයාලට ඒ හිඟ සම්පත් වෙනත් දෙයකට යොදවන්න තිබුණා. දැන් ඔයාලා විශ්වවිද්‍යාල බාහිර උපාධි සඳහා යොදවල ඉවරයි. අන්න බාහිර උපාධියට මුදල් යෙදවීමේ අවස්ථිය දිවිය යන්නේ ඒ මුදල් යෙදවිය හැකි වෙනත් දෙයක් කැප කිරීම. වෙනත් දෙයක් කැප කිරීම. ඒක තමයි අපි සාමාන්‍ය ජීවිතයේදී අවස්ථිය පිරය කියලා කියන්නේ. තව එකක් හිතන්නකො. මම සතුව රුපියල් 200ක් තියෙනවා. මා සතුව රුපියල් 200ක් තියෙනවා. රුපියල් 200ක් තියෙනවා මට තෝරගන්න අවස්ථාවන් කීපයක් තියෙනවා මොකද තෝරගන්න තියෙන අවස්ථාවන් දිවාහාර ගන්නවා ලන්ච් එක ගන්නවා රුපියල් 200ක් තියාගෙන මම කල්පනා කරනවා ලන්ච් එක ගන්නවා නැත්නම් දරුවට බෝල්ක් එකක් ගන්නවා ටෝය් එකක් ගන්නවා නැත්නම් යාළුවෙකුට පොතක් ගන්නවා නැත්තම් ෆෝන් එක රීලෝඩ් එකක් ගන්නවා බලන්නකො රුපියල් 200ක් තියාගෙන මට ඇති වෙච්ච උවමනා බලන්න දිවා ආරේ ගන්නවද දරුවට බෝනික් එකක් ගන්නවද යාළුවට පොතක් ගන්නවද නැත්නම් රීලෝඩ් එකක් ගන්නවද මගේ නම් මගේ පැත්තෙන් ගත්තොත් මම ප්‍රමුඛතා පෙළගස්සලා මම තෝරගන්නේ දරුවට බෝනික් එක දරුවට බෝනික් එක දරුවට මෝනිකේ ගන්නකොට අනිත් දිවා ආහාර ගැනීමයි පොතක් ගැනීමයි රීලෝඩ් එකක් දෙවීමයි ෆෝනේ රීලෝඩ් එකක් දෙවීමයි කැප කරන සිද්ධ වෙනවා. ඒ කැප කරන අවස්ථා තුනේ ඊළඟට වටිනම අවස්ථාව මට වෙන්නේ ඊළඟට වටිනම අවස්ථාව වෙන්නේ දිවා ආහාර ගැනීම. දිවා ආහාර ගැනීම. එහෙනම් මම රුපියල් 200න් මෝනිකේ ගැනීමේ අවස්ථිතිය විරය වෙන්නේ දිවා ආහාර නොගැනීම. දිවා ආහාර නොගැනීම. ඔයාල පැත්තෙන් ගත්තම ඔයාලට සමහර විට මේකේ අවශ්‍යම දේ රීලෝඩ් එක වෙනවා. රීලෝඩ් එක වෙනවා. ඔයාල රීලෝඩ් එකක් වෙනුවෙන් මේ තුනම කැප කරනවා. පොතයි සෙල්ලම් බඩුවයි මේ දිවාහාරය කැප කරනවා. ඔයාලට ඒ කැප කරපු දෙයින් වැදගත්ම පොත ගැනීම නම් ඊළඟ ආන්න ඔයාල රීලෝඩ් එකක් දෙවීමේ ආවස්ති ඉදිරියේ වන්නේ පොතක් නොගැනීම. පොතක් නොගැනීම.
මේ ආවස්තික පිරිවැය කියන සංකල්පය පුද්ගලවත්ද පුද්ගලවත්ද මේ ආවස්තික පිරිවැය සංකල්පය රුපියල් වර්ගයකට වඩා සලකන්නේ මූර්තකයක් ද්‍රව්‍යමයක් හැටියට මෝනික ගැනීමේ ආවස්තික පිරිවැය දිවාහරි නොගෙනී වටිනකම නෙවෙයි එතන ගන්න වටිනකම නෙවෙයි ද්‍රව්‍යමය මේක පුද්ගලවත්ද සමහර විට මේ රුපියල් 200ම අපි කීප දෙනෙක් ගාව තිබිලා මේ වමනාවන් පහළ වුණොත් අපි එක එක්කෙනා තම රුචිකත්වය අනුව සහ ආසාව අනුව තෝරගන්න ඕබනා වෙනස් වෙන පුළුවන්. ඔබ තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. කෙටියෙන් කියන්න පුළුවන් යම් අවස්ථාවක් වෙනුවෙන් කැපකරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම ඉටු කරගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය. මං සාමාන්‍ය ජීවිතෙන් තමයි මේ ආවස්තික පිරිවැය කතා කරන්නේ. නමුත් අපට මේ නිස්පාදන හැකියාව වයින්වත් නිස්පාදන ශක්්‍යතා පරයන්ත කියන මේ පාඩමේදී ආවස්තික පිරිවැය කතා කරන්නේ නිස්පාදනයේ සම්බන්ධයෙන්. නිස්පාදනයේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ හිඟ සම්පත් වලින් යම් භාණ්ඩයක් නිස්පාදනය කරද්දී ඒ වෙනුවෙන් තවත් භාණ්ඩ කීපයක් කැප කරනවා නම් ආන්නේ අවස්ථාවේදී අපි කියනවා ආවස්තික පිරිවැය කියලා. උදාහරණයක් හැටර ගමු අපි x භාණ්ඩයි y භාණ්ඩයි තියෙනවා. x භාණ්ඩයි y භාණ්ඩයි තියෙනවා. x බාණ්ඩ නිපදවන්න නැතු x බාණ්ඩ බිඳුවයි y බාණ්ඩ 10ක් නිපදවන්න 10ක් නිපදවන්න x බාණ්ඩ වලින් එකක් නිපදවද්දී y බාණ්ඩ 8 දක්වා කැප කරනවා නම් අන්න x එකක් නිපදවීමේ අවස්ථිත පිළය y දෙක මම අවස්ථිත පිළිවෙය අර සංකල්ප වලින් විශ්වවිද්‍යාලය නද රස්සාවට යනවා බෝනික් එක ගන්නවද දිවා හරි ගන්නවද පොතක් ගන්නවද රීලෝඩ් එකක් දානවා ඒ වගේ විවිධ උදාහරණ නම් පැහැදිලි කරාට අපිට මේ පාඩමේදී අවශ්‍ය වෙන්නේ එවැනි උදාහරණ නෙවෙයි නිස්පාදන ක්‍රියාවලියකින් දැකිය හැකි ආවස්තික පිරිවැය නිස්පාදන කටයුත්තකින් දැකිය හැකි ආවස්තික පිරිවැය භාණ්ඩ දෙකක් පමණක් නිස්පාදනය කරන අවස්ථාවකදී x භාණ්ඩ 0යි y භාණ්ඩ 10යි x භාණ්ඩ වලින් එකක් නිපදවද්දී y භාණ්ඩ 10 දක්වා 10 ඉඳලා 8 දක්වා කැප කරන්න වෙනවා x එකක් නිපදවීමේ ආවස්තික පිරිවැය කියන්නේ y2යි මෙන්න මේ ආවස්තික පිරිවැය x එකක් නිපදවද්දී y දෙකක් කැප කිරීමක් කියනවා ආන්තික ආවස්තික පිරිවැය කියලා. එක ඒකයක් නිසා තවත් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අපි කියනවා marginal opportunity cost කියලා. ආන්තික ආවස්තික පිරිවැය. ඔන්න ඔය ආන්තික ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරයක් අපිට ආවස්තික පිරිවැය වර්ග පහක් තියෙනවා. ආන්තික ආවස්තික පිරිවැය වර්ග පහක් තියෙනවා. මොකද්ද වර්ග පහ? ස්ථාවර අවස්ථි පිරිවැය වැඩෙන අවස්ථි පිරිවැය හීනවල නැත්තම් අඩුවන අවස්ථි පිරිවැය හීනවල නැත්තම් අඩුවන අවස්ථි පිරිවැය පළවෙනි එක කිව්වේ ස්ථාවර අවස්ථි පිරිවැය වැඩිවන අවස්ථි පිරිවැය අඩුවල නැත්තම් හීනවන අවස්ථි පිරිවැය මිශ්‍ර අවස්ථි පිරිවැය සහ ශූන්‍ය අවස්ථි පිරිවැය ශූන්‍ය අවස්ථි පිරිවැය නැහැ තාම නෝට් එක දුන්නේ නැහැ අපි. තාම මේ පොඩි සංකල්ප කිහිපයක් කතා කරා. ඇයි මෙච්චර වහන්සි? ෆවුන්ඩේෂන් හොඳින් දැම්මොත් තමයි ඉදිරි පාඩම් පැහැදිලි කරන්න පුළුවන්. ඉක්මනට කිව්වොත් ඉදිරියේ අනිවාර්යෙන් අපි අනාගන්නේ. මොකද මම හුරු පුරුදු වෙන්න උගන්වීමක් නෙවෙයි කරන්නේ. ඒ නිසා බලන්න එතකොට ආවස්ති විරය අවස්ථා පහක් කතා කරමු. මොකද්ද? ස්ථාරාති විරය, වැඩෙන අවස්ති විරය, හීනන අවස්ති විරය, මිශ්‍ර අවස්ති විරය සහ ශූන්‍ය අවස්ති විරය. ආන්නේ අවස්ති විරය එවැනි ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි කියලා කතා කරලා ඉවර වෙලා අපි ඇයි කියලා කතා කරලා ඉවර වෙලා අපි ඊට පස්සේ පාඩමට යනවා. මොකද්ද මේ පාඩම? නිස්පාදන හැකියාවයි වක්‍රවලට. නිස්පාදන හැකියාවයි වක්‍රවලට. කොහොම වුණත් නෝට් එක ලියාගමු. නෝට් එක ලියාගන්නේ නෝට් වලට ආර්ථික පද්ධති සමහර අයට ලැබුණා කියලා කිව්වා ආර්ථික ප්‍රශ්නහා පද්ධති ටියුට් එක ලැබෙයි වාට හොදේ වාට ලැබෙයි ඇඩ්‍රස් එක නොදපු කෙනෙක් ඉන්නවනේ ටියුට් එකද හා මේ අපේ සර් හ්ම් පළවෙනි ටියුට් එකද පළවෙනි එක වාට දීලා ඇති දෙවෙනි එක වාට එව්වේ නැහැ හොදේ හා ඒවත් එවන ඒවත් එවන බලන්න මේ අපි නම් මාතෘකාව ලියමු නිස්පාදන හැකියා මායි වක්‍ර ක්ලියර් මාතකව නිස්පාදන හැකියා මායි වක්‍ර යටින් වරන් ඇතුළ යන නිස්පාදන ශක්්‍යතා පර්යන්තය
නිෂ්පාදන ශක්්‍යතා පරයන්තය ඉංග්‍රීසියෙන් කියන්නේ production possibility curves production possibility curves යටි වළාමුදුරේ PPC වක්‍ර PPC වක්‍ර හරි දැන් රූලක් ඇරලා පොඩි මාතෘකාවක් ලියන්න සම්පත් හිඟකම තෝරා ගැනීම හා ආවස්ති පිළිවෙත් සම්පත් හිඟකම තෝරා ගැනීම හා ආවස්ති පිළිවෙත් සම්පත් හිඟකම තෝරා ගැනීම හා ආවස්ති පිළිවෙත් संपत्ति का कमल तोरा के नी महा आवस्थी भी रही मैं मरिया वीर में क्या देखूं सामाजिक पावती ने सामाजिक पावती ने सामाजिक पावती ने सामाजिक पावती ने असीमित मिनिस वमनावंट सापेक्षव असीमित मिनिस वमनावंट सापेक्षव असीमित मिनिस वमनावंट सापेक्षव සම්පත්වල ඇති සම්පත්වල ඇති සීමිත බව සම්පත්වල ඇති සීමිත බව संपत हिंगकम ले सहंदुना है संपत हिंगकम ले सहंदुना है संपत हिंगकम ले सहंदुना है अंडरलाइन करेगा ने संपत हिंगकम වෙනම ඡේද කිලියන්න මෙලෙස සම්පත් සීමිත නිසා වෙනම ඡේද කිලියන්න මෙලෙස සම්පත් සීමිත නිසා මෙලෙස සම්පත් සීමිත නිසා एवाए विकल्प प्रयोजन पावती साथ एवाए विकल्प प्रयोजन पावती साथ एवाए विकल्प प्रयोजन पावती साथ तेरी में प्रश्न तेरी में प्रश्न समाज मून दीम सिद्वे समाज मून दीम सिद्वे
निष्पादन क्रियावली के दी निष्पादन क्रियावली के दी एम तेरी में स्वरूप तुलकी इनामितर इनामितर कुमार कोपमन निपदवन आदे अन्न तेरी में कुमार कोपमन निपदवन आदे अन्न तेरी में देखा कैसे निपदन आदे अन्न तेरी में कैसे निपदन आदे अन्न तेरी में तूने का संधा निपदन आदे अन्न तेरी में आर्थिक पद्धतियक दी नम आर्थिक पद्धतियक दी नम आर्थिक पद्धतियक दी नम आर्थिक पद्धतियक दीनम मेम तेरी में विविध स्वरूप मेम तेरी में विविध स्वरूप मेम तेरी में विविध स्वरूप एम आर्थिक पद्धति मूल दिन एम आर्थिक पद्धति मूल दिन एम आर्थिक पद्धति मूल दिन मूलिक आर्थिक प्रश्न लेस हंदुना मूलिक आर्थिक प्रश्न लेस हंदुना वेनम लिया ना समाज समाज या सतु संपत सीमित निसात समाज या सतु संपत सीमित निसात Yeah.
एवायहि विकल्प प्रयोजन पात्रनिसा एवायहि विकल्प प्रयोजन पात्रनिसा यम अवस्थावक्वेनुं यम अवस्थावक्वेनुं यम अवस्थावक्वेनुं कैपकर्ण ईलंग कैपकर्ण ईलंग होंदम अवस्थाय वटना कम कैपकर्ण ईलंग होंदम अवस्थाय वटना कम इटुकरगत अवस्थावे इटुकरगत अवस्थावे आवस्तिक पिरिवेले साधुन्ना आवस्तिक पिरिवेले साधुन्ना आवस्तिक पिरिवेले साधुन्ना विविध आकार निर्वचन विविध आकार निर्वचन निबंधन नमक मे हर निर्वचन मेटा लकड़ मत पास आवस्थिक पिरिवे अभी प्रायोगिक जीवित आवस्थिक पिरिवे वचने भाविता प्रायोगिक जीवित आवस्थिक पिरिवे वचने भाविता अभी यम कर्तव्य यम तेनकियाम इतनी लभन फल प्रयोजन प्रयोजन वटिन का मूडम अभी की अपराधे मम्मे आवे मट कुछ वेड़ती आवस्तिक उदाहरण लिया उदाहरण सामान्य मंगिता ने देवी पिटू मुड़ी पटांगा यासी रूपी टू किया ली बात कोला तू ना क्या कह रही हुआ सर अरे मैं लोग को अपुरूल नहीं हुआ था जैसा यार बोते नहीं मैं दिया नहीं यार कोले कोले वाला हैं कोला देखा तू ना क्या किया मैं तुम्हें किया ली हुए एक यानी अरे बोती तो कोला तू ना क्या की अच्छा ही सर मैं एक पिटवा तिब्बत में थी एक पिटवा तिब्बत सी यार सी यार पोते पिटवा तिब्बत हम पैतक तिब्बत में ऐसी सी यार पोते पैतक तिब्बत है या सिर्फ लोगों को डाकू ली रहती है क्या नहीं सर मैं एक मिनट वेगन ये ना एक है यार सर हाँ वो एक है एक बोल रहा है मात एक मिनट ये वाली हरी अभी लिए उदाहरण उदाहरण एक एक आई दिने से कोड़ी ने के मुड़ी का हान भूला गया तो उदाहरण एक उदाहरण एक
උසස් පෙළ සමස් ශිෂ්‍යයෙකු උසස් පෙළ සමස් ශිෂ්‍යයෙකුට උසස් පෙළ සමස් ශිෂ්‍යයෙකුට එකම විට එක්ම අවස්ථාවකින් එකම විට විශ්වවිද්‍යාලයකට යාමට විශ්වවිද්‍යාලයකට යාමට රැකියාවකට යාමට රැකියාවකට යාමට අවස්ථාව ලැබුණා යයි සිතමු අවස්ථාව ලැබුණා යයි සිතමු අවස්ථාව ලැබුණා යයි සිතමු නමුත් ඔහුගේ කාලය සීමිත බැවින් නමුත් ඔහුගේ කාලය සීමිත බැවින් එම අවස්ථා දෙකෙන් එකක් තෝරා ගැනීමට එම අවස්ථා දෙකෙන් එකක් තෝරා ගැනීමට ඔහුට සිදුවේ ඔහුට සිදුවේ ඔහු ඔහු මෙහිදී ඔහු මෙහිදී විශ්වවිද්‍යාලයට යාමට තීරණය කළේ නම් විශ්වවිද්‍යාලයට යාමට තීරණය කළේ නම් රැකියාවට යාම ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවේ රැකියාවට යාම ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවේ මේදී ඔහු විශ්වවිද්‍යාලයට යාමේ අවස්ථිතිය පිළිවන්නේ මේදී ඔහු විශ්වවිද්‍යාලයට යාමේ අවස්ථිතිය පිළිවන්නේ රැකියාවට නොයාමයි ඒකටම කියන්න ඔහු රැකියාවට ගියේ නම් ඔහු රැකියාවට ගියේ නම් විශ්වවිද්‍යාලයට යාම කැපකිරීමට සිදු වන අතර විශ්වවිද්‍යාලයට යාම කැපකිරීමට සිදු වන අතර ඒ නිසා
රැකියාවට යාමේ අවස්ථික පිරිවැය වන්නේ රැකියාවට යාමේ අවස්ථික පිරිවැය වන්නේ විශ්වවිද්‍යාලයට නොයාමයි විශ්වවිද්‍යාලයට නොයාමයි ගොඩක් ලියවෙන්නේ නැති උදාහරණයක නමුත් අර්ථේ පොඩි මම ලියන ප්‍රමාණය පොඩි කළොත් අර්ථයක් නැති වෙන්න පුළුවන් ඒ නිසා සම්පූර්ණයි ඔතන මම විවහාර කරේ විශ්වවිද්‍යාලයට යාම කියලා මේ උපාධි පාඨමාලාව හැදෑරීමුනි අභ්‍යන්තර ශිෂ්‍යකට උපාධි පාඨමාලාව හැදෑරීම දැන් බලන්න විශ්වවිද්‍යාලය තුල බාහිර උපාධි අපේක්ෂකයන් වන ඔයාලට සෙනසුරාදා ඉරිදා දිනවල විශ්වවිද්‍යාලය අභ්‍යන්තරට ගෙන්වලා එම දේශන තිබුණොත් ඇත්තෙන්ම රැකියාවක් කරන කෙනෙකුට රැකියාව කැප කරන්නේ අන්න බාහිර ශිෂ්‍යෙක් ඉරිදා සෙනසුරාදා දෙදින විශ්වවිද්‍යාලයේ දේශන වලට සහභාගී වීමේ අවස්ථිකරය වන්නේ රැකියාවට නෙවෙයි එක අපේර රැකියාවට ගියොත් රැකියාවට යාමේ අවශ්‍ය විරය යන්නේ විශ්වවිද්‍යාල දේශවලට සහභාගී නොවීම. හරි සංකල්පය අවශ්‍ය විරය සංකල්ප. අපිට මෙතන අවශ්‍ය නිස්පාදනය අවශ්‍ය විරය. දැන් අපිට ගැටලුවක් තියෙනවා වැඩට යනවද මගුල් ගෙදර යනවද? වැඩට යාමේ අවශ්‍ය වැඩ කියන්නේ රැකියාවට යාමේ අවශ්‍ය විරය යන්නේ මගුල් ගෙදර නෝනා. මගුල් ගෙදර යාමේ අවශ්‍ය විරය යන්නේ संकल्प मूर्त संकल्प अभी उदाहरण उदाहरण देख उदाहरण देख सर ओ कथा कर सर अरे निर्वाचन විකල්ප ප්‍රයෝජන පවතින නිසා යම් අවස්ථාවක් වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම ඉටු කරගත් අවශ්‍යතාවයේද අවස්ථාවේද දෙක වචන අවස්ථාවේ අවස්ථාවේනේ තම අවස්ථාවේනේ ඊට කරගත් අවස්ථාවේ මොකද දන්නේ අවස්ථාව අවශ්‍යතාවය කියලා ලිව්වා කියලා ලකුණු අඩු වෙන්නේ මොකුත් නැහැ හොඳේ මේ අවස්ථාව කියන්නේ ඉංග්‍රීසියෙන් අවස්ථාවට කියන්නේ opportunity opportunity අවස්ථාවට ඉංග්‍රීසියෙන් opportunity අවස්ථාවේ වටිනාකම තමයි opportunity cost කියලා කියන්නේ उपाधि හැබැයි මේ වෙලාවේ මේ පැය දෙකේ මම තව දෙයක් කැපකලද මේ වල පන්තිය තියෙනවා මේ අවස්ථාව අවස්ථාව අන්න මේ අවස්ථාවේ රොණු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරීන්ට සූම්මරහා ඉකෝන් දේශනයක් කිරීමේ අවස්ථිකරය වන්නේ මම අර කැප කරන අවස්ථාවේ වටිනාකම ඉතින් මේ වටිනාකම කියන සංකල්පය කියද්දි හිතන්න එපා රුපියල් වලින්ම නෙවෙයි කියන්නේ වටිනාකම මොකද වටිනකම කියන්න පුළුවන් විවිධ විදිහට අපි කියන්නේ ඔයාලා හරි වටින මිනිස්සු ඒ වචනේ වටිනවා කියන වචනේ කියන්නේ නැහැ අපි ඔයා රුපියල් කෝටියක් වටිනවා එහෙම කියන්නේ නැහැ ඒ වටින කියන්නේ කැප කරන එක ඇත්තම සමාජයට ප්‍රයෝජනවත් අපිට ප්‍රයෝජනවත් ඒක තමයි වටිනවා කියලා කියන්නේ වැලියු එක නේද අවස්ථාවේ වටිනකම හරි දෙවෙනි උදාහරණයක් ලියන්න පාඩම ටිකක් කරගෙන යනකොට පැහැදිලි දෙවෙනි එක යම් පුද්ගලයෙකු සතුව යම් පුද්ගලයෙකු සතුව රුපියල් 200ක් 200ක මුදලක් යම් පුද්ගලයෙකු සතුව රුපියල් 200ක මුදලක් පවතින අතර පවතින අතර
ඔහු ඉන් ඔහු ඉන් පළවෙනි අංක දාගෙන යන්න අපිට අංක දාන්න එපා පොඩි ඉරි කෑල්ලක් දාන්න ඔහු ඉන් පළවෙනි ඉරි කෑල්ල දිවා ආහාරය ලබා ගන්නවාද පළවෙනි ඉරි කෑල්ල දිවා ආහාරය ලබා ගන්නවාද දෙක දෙවෙනි ඉරි කෑල්ල දරුවාට සෙල්ලම් බඩුවක් මිලදී ගන්නවාද දරුවාට සෙල්ලම් බඩුවක් මිලදී ගන්නවාද තුන්වෙනි ඉරි කෑල්ල යහළුවෙකුට පොතක් මිලදී ගන්නවාද යහළුවෙකුට පොතක් මිලදී ගන්නවාද ඊළඟ ඉරි කෑල්ල දුරකථනයට රීලෝඩ් එකක් දමනවාද ඉංග්‍රීසි වචනෙම කියුවා දුරකථනයට රීලෝඩ් එකක් දමනවාද දුරකථනයට රීලෝඩ් එකක් දමනවාද යන්න සිතා බලමින් සිටි යන්න සිතා බලමින් සිටි ඔහු ඉන් තෝරාගත්තේ ඔහු ඉන් තෝරාගත්තේ ඔහු ඉන් තෝරාගත්තේ දරුවාට සෙල්ලම් බඩුවක් මිලදී ගැනීම නම් දරුවාට සෙල්ලම් බඩුවක් මිලදී ගැනීම නම් ඒ වෙනුවෙන් අනෙක් අවස්ථා තුන ඒ වෙනුවෙන් අනෙක් අවස්ථා තුන කැප කිරීමට සිදුවේ කැප කිරීමට සිදුවේ එම කැප කරන අවස්ථා තුනෙන් එම කැප කරන අවස්ථා තුනෙන් ඊළඟට වටිනම අවස්ථාව ඊළඟට වටිනම අවස්ථාව දිවා ආහාරය ලබා ගැනීම නම් දිවා ආහාරය ලබා ගැනීම නම් දිවා ආහාරය ලබා ගැනීම නම් දරුවාට සෙල්ලම් බඩුවක් මිලදී ගැනීමේ අවස්ථික පිරිවැය දරුවාට සෙල්ලම් බඩුවක් මිලදී ගැනීමේ අවස්ථික පිරිවැය
වන්නේ දිවා ආහාරය ලබා නොගැනීමයි දිවා ආහාරය ලබා නොගැනීමයි ඔය උදාහරණ දෙකම දුන්නේ ඔය උදාහරණ දෙකම දුන්නේ සංකල්ප තේරුම් ගන්න තේරුම් ගත්තට පස්සේ අපිට ඉස්සරහට යන්න පුළුවන් ඔය උදාහරණ අහන්නේ නැහැ අපිට ඕනේ නිස්පාදනයේ උදාහරණ නිස්පාදනයේ උදාහරණයකට යන්නට කලින් නිස්පාදන ක්‍රියාවලියේ උදාහරණයට යන්න කලින් වෙනම ලියන්න මෙන්න මේක වෙනම ලියන්න ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය මූර්ත පිරිවැය හා මූර්ත පිරිවැය හා ආර්ථික පිරිවැය ලෙසද හඳුන්වන අතර ආර්ථික පිරිවැය ලෙසද හඳුන්වන අතර එය පුද්ගල බද්ධ වරණ ඇතුලේ ආත්මගත එය පුද්ගල බද්ධ වරණ ඇතුලේ ආත්මගත එය පුද්ගල බද්ධ වරණ ඇතුලේ ආත්මගත සංකල්පයකි ඒ කියන්නේ පුද්ගල බද්ධ නැත්නම් ආත්මගත සංකල්පයකි මම අර දීපු උදාහරණේ වලට මම වල දීපු උදාහරණේ මම ගත්තේ දරුවට බෝනික්ක වුණාට වෙන කෙනෙක් ওই අවස්ථාවලින් තීරුවා නම් ප්‍රබාණි සමහර විට රීලෝඩ් එක කරනවා නේද තුම වා සමහර විට යාළුවට පොතක් දෙනවා පුද්ගල බද්ධයි ආත්මගත ඒකයි හැබැයි මේ අවස්ථික පිරය කියන්නේ වටිනකමක් නෙවෙයි මූල වටිනකමක් නෙවෙයි මූලතාවක් ගන්නවා අපි උතර ගන්නේ මූර්තදිය මූර්තදිය කියන ආවත් තිබිරේ මූල සංකල්පයක් නෝ මූර්ත සංකල්ප උදාහරණයක් මට ඉඩමක් තියෙනවා ඒ ඉඩමේ ගයක් හදනවද කර්මාන්තය ඉදි ගන්නවද දෙකම වටිනවා කර්මාන්තය ඉදි කිරීමේ ආවත් තිබිරේ වන්නේ ගයක් ඉදි නොකිරීම ගයක් ඉදි කිරීමේ අවස්ථාව විරයන්නේ කර්මාන්තයක් ඉදි නොකිරීම අවස්ථාව විරය දොට අවස්තික විරය මූල සංකල්පයක් නෙවෙයි මූර්ත සංකල්පයක් ඒකත් ඔතනම යටි ලියන්න මේ අනුව අවස්තික විරය මේ අනුව අවස්තික විරය මූල සංකල්පයක් නොව මූල සංකල්පයක් නොව මූර්ත සංකල්පයේ ද්‍රව්‍යමය කියන්නේ මූර්ත සංකල්පයේ වෙනම ලියන්න නිස්පාදන වෙනම ලියන්න නිස්පාදන හැකියා මායින් වක්ක ගොඩනැගීමේදී නිස්පාදන හැකියා මායින් වක්ක ගොඩනැගීමේදී නිස්පාදන හැකියා මායින් වක්ක ගොඩනැගීමේදී අපට අවශ්‍ය වන්නේ
අපට අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය වන්නේ නිස්පාදනයේදී හටගන්නා නිස්පාදනයේදී හටගන්නා ආවස්තික පිරේ ආවස්ති පිරේ ආවස්ති පිරේ ආවස්ති පිරේ උදාහරණ උදාහරණ නිස්පාදකේකු 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 सीमित संपत् यदागन मीन सीमित संपत् प्रमाण यदागन मीन एक्स वाइबांड निपदवी मट එක්සා වයිබාන උපදවීමට සැලසුම් කරන අතර සැලසුම් කරන අතර මුලදී y බාණ්ඩ පමණ මුලදී y බාණ්ඩ පමණ ඒකක 10ක් නිපදවයි एक दहायक निपदवा एक्स बांड द एक का देखा निपदव होगा एक का देखा निपदव होगा एक का देखा निपदव होगा एक का देखा निपद हुआ एक का देखा निपद हुआ वाई बांड एक हयदप्पा वाई बांड एक हयदप्पा निष्पादने अडुकिरीमट सिद्धवे निष्पादने अडुकिरीमट सिद्धवे एदी एदी x ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය x ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය y ඒකක දෙකකි y ඒකක දෙකකි x ඒකකයක් නිපදවීමේ ආවස්තික පිරිවැය y ඒකක දෙකකි आंत
ආර්ථික ආවස්තික පිරිවැය ලෙස හඳුන්වනවා. ඒ ආන්තික ආවස්තික පිරිවැය ලෙස හඳුන්වනවා. ආන්තික ආවස්තික පිරිවැය ලෙස හඳුන්වනවා. मंदर पेर में थी मैं या चलो निपटो ने एक्स बांड एक निपटो वन वाई बांड एक अतर हितान में उदाहरण ये पालेली ने अस्तार एक्स निपटो वाले ने वाई दहाया एक्स देखा क्लिप दो आज दिवाली आता था क्वा हाया था क्वा क्या पता है सर इतना कुछ एक आता रखने में देने आने वो तो प्रश्न एक्स नहीं पता हुए में आवास तीख भी रहे आता है एक्स देखा क्लिप दो हुए में आवास तीख भी रहे आता है एक्स एक के का आंतिक आवास तीख भी रहे देखा ඒ ආන්තික ආවස්ති පිළිවෙල හොයන්නේ මෙහෙම ආන්තික ආවස්ති පිළිවෙල x ඒකකයක් x ඒකකයක් නිපද වීමේ ආන්තික ආවස්ති පිළිවෙල සමානයි कैप करना वाई एक का प्रमाण है, वाई एक का प्रमाण है, बेदना निपद वन एक्स एक का प्रमाण है, ये बोलते मेतना देखा निपद वाला बी एक्स, मेतना कैप करना वहाँ हाथराई वाई, ये मनां हाथराई हाथर कैप कर मेदरो देखे मेहमान ना पुलो इधर कोटे बेदुवट पास मित्रन वाई मित्रन देखा एक्स कैपुने के पास यापरे इन सामान्य अनुपात लिया ने मेहमन मां मित्रन पेन ने तब मित्रन दिया सामान्य अनुपात लिया ने कैपुवट पासे एक्स इकट्ठे देखा है इकाई एक्स वाले अनुपात है यार देखा ही वाय हम एक्स एका क्लिपदोई में आंतिक आवस्थिक परिवेय देखा है क्या वाक्यों का ताल मटर बाला का निर्णय खाओ तो क्यों दिया मित्र में हाथराई वाय क्या नहीं आवस्थिक परिवेय आवस्थिक परिवेय क्या लगे अन्य निमो में या मट्टम के इंदला समस्त कटे यानो कोटे ये कुम्भ में भी आंतरिक यानि एक एक केक अमतर एक केक मार्जिनल ऑपर्चुनिटी कॉस्ट ते मेतर एक्स एक का देखा क्यों बदले में आवस्थिक रहे वाई एक आदर एक्स एक का क्यों बदले में आंतरिक आवस्थिक रहे वाई एक का देखा देख ताऊदार ने एक दस इसे निकलियागा मुझे निकलियागा मोतनम बड़ा बोली ही रहा है निपटो ने एक्स बांड एक निपटो ने एक्स बांड एक निपटो ने वाई बांड एक बिंदु दहा है देखा है मित्र मेरे से इतने आप आगे देखा एक्स दें माँ मित्र हाथराय वाई किया दें एक्स एक क्या निपुण में आंत गावस तिब्री है एक्स एक क्या निपुण में आंत गावस तिब्री है कैपकर ने वाई
एक प्रमाण बेदीम निपदवले एक्स एक प्रमाण हतरा वाई बेदीम देखा एक्स समान गुण आय डिंगाला इकाई एक्स अनुपात है तो देखा ही वाई इकट्ठे देखा ही वाई मेहमलिया ना पुरो देखा ही वाई दुआ तेर दिने क्या पकड़े ना ए वाई ए का तो एक अट यातीन तीन मत जो साधन एक से निपदोने एक्स एक प्रमाण निपदोने एक्स एक प्रमाण निपदोने एक्स एक प्रमाण हाथरा वाई बेदी में देखा एक्स अरे विधि अनुपात लिया तो बोला इकाई एक्स अनुपात है देखा ही वाला दें मांगे यार कालिम प्रश्न है आप विधि अट मेहम उन्नत बार अंदर हो फिर मेहम उन्नत पांच सात बारिश निपटोनो माम बेकेरी बारिश पांच निपटवाने ने बारिश दिदा निपटवाना पांच निपटवाने बारिश दिदा निपटवाना पांच पांच से यक निपटवाना बारिश दाग को आड़ करना आप इन प्रश्न या क्या हुआ පාම් 500ක් නිපදවීම අවස්ති පිළිවෙල පාම් 500ක් නිපදවීම අවස්ති පිළිවෙල මේ සිද්ධියට උපමා කළා බරිස් 1000 කැප කරනවා පාම් 500ක් වෙනුවෙන් බරිස් 1000ක් කැපတာ පාම් 500ක් නිපදවීම අවස්ති පිළිවෙල බරිස් 1000යි එවොත් අපට පාම් නිපදවීමේ ආන්තික අවස්ති පිළිවෙල කොච්චරද කියලා අපිට විදන්න වෙනවා අතන 1000 විදන්න වෙනවා කැප කරපු 1000 විදන්න වෙනවා මෙතන නිපදවපු 500 ඉතින් බනිස් දෙකයි පාන් ගෙඩියක ආන්තික අවස්ති පෙරේ බනිස් දෙකයි මම හිතන ප්‍රමාණවත් කියේ ප්‍රමාණවත් දැන් තව ගැටලු තියෙනවා අපිට निराකරණය වෙනවා පාස් පේපර්ස් කතා කරන්න ඕනේ කොච්චර නෝට්ස් ගොඩ ගැහුවා वाड़कोच्चर नोट गुड़गे हुआ था भी ट्यूट्स गेदर टे वाला प्रतिपोष का नोट उद्दी ला किया दिला कोच्चर था अभी प्रश्नों के उत्तर लिए ना करे किया दिन ना इनका सामान्य स्वभाव है ये तंग अपन लिया गंदे में अपने गाने में दालने में ना मेवा खता कराने ना पीक से रेटा भीर जर आउल तो पाए तो पास पेपर टिकर निर्देश කියන්නේ පාඩම් ටික බෙදින ආකාරනේ අලුත් papers වල දින ප්‍රශ්න අලුත් දෙන්නේ එහෙම නැති අලුත් ආර්ථික විද්‍යාඥයෝ මේ පයගෙන හරි දැන් මෙන්න මේ නිස්පාදන ක්‍රියාවලියේදී ආන්තික ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය මත ආවස්තික පිරිවැය ස්වරූප පහයි निष्पादन क्रियावली कदी आंतिक आवस्तिक पिरिवय हसिरन आकारे मत आवस्तिक पिरिवय स्वरूप पहकि अन्य पहाई गिन गत्ता अपट नी हैमा वाक्टोल्ट यान्न पुड़ देन लिया नी लगर उड़े गुणी निष्पादन क्रियावली कदी निष्पादन क्रियावली के दी आंतिक आवस्तिक पिरिवेय हैसिरना आकारे मत
ආවස්තික පිරිවැයි ස්වරූප ආවස්තික පිරිවැයි ස්වරූප පහකි ආවස්තික පිරිවැයි ස්වරූප පහකි स्थावर आवास्थिक पिरिवे स्थावर आवास्थिक पिरिवे देख වැඩිවන අවස්ති පිරිවැය වැඩිවන අවස්ති පිරිවැය තුන හීනවන හීනවන ආස්ති පිරිවැය හීනවන ආස්ති පිරිවැය හතර මිශ්‍ර ආස්ති පිරිවැය मिश्र आवस्थी पिरिवे पह शून्य आवस्थी पिरिवे शून्य आवस्थी पिरिवे शून्य अवस्थी पिरिवे देंगे अभी काम हो ये उसको निष्पादन किया हुई है निष्पादन या अवस्थी पिरिवे का रहता का विश्वविद्यालय प्रतिपोषक नोट के लिए नियम वाक्य रहता कर दी एक सेरेट पटले उन्हें नाम ये पटले वैन हेतु तमाही आवस्त्र परिवेय कताकल दिखने एक ऐतुले मान आवस्त्र परिवेय निष्पादन है कि यमाय वक्र ऐतुले कताकरात दी अपर देर इन्ने है आवस्त्र परिवेय विन में लिहा गिने इन्नो सागलो तेरु मर्गे इन्नो तेरु मर्गे इन्नो पुट तमाय अपटे नियम वक्र तुले न आवस्त्र परिवेय पहले वैन මේ පහ කතා කරාම නියම වක්‍ර සරලව අපිට මේකම හරින් කතා කරලි ඉවර කරන්න පුළුවන්. එතකොට මොකද ස්ථාවර ආස්ති පිරිවැය? මාතෘකා ස්ථාවර ආස්ති පිරිවැය. ස්ථාවර ආවස්තික පිරිවැය. මෙහෙම හිතන්නකො. නිෂ්ප මේ උපකල්පනය මත යන්න වෙන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී බාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවනවායි සිතමු. එක් බාණ්ඩයක නිෂ්පාදනය සමාන ඒකකයන්ගෙන් වැඩි කරන විට ඒ වෙනුවෙන් අනෙක් බාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සෑම විටම සමාන වේ නම් ඒ ස්ථාවර ආස්ති පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවලියකදී බාණ්ඩ දෙකක් පමණක් නිපදවනවායි සිතමු. एक बांडे का निष्पादन है समान एक क्यांगी वैधकर नवीतर एवं एवं अनेक बांडिंग कैपकरण निमो मार्डुकरण प्रमाण है सैंबिट में समान है नाम इस तारावती पिरे में बना उदाहरण
උදාහරණ නිපදවන x භාණ්ඩ ඒකක නිපදවන y භාණ්ඩ ඒකක ස්ථාවර ආවස්තික පිරිවැය ස්ථාර අතිබිරය මම ආයි කියන්නම් ඔයාලට පේන්න නැත්නම් x භාණ්ඩ නිපදවන්නේ බිඳුවක් y භාණ්ඩ 5යි මෙතන ආවස්තිකයක් නැහැ x එකක් නිපදවද්දී y 4 දක්වා අඩු කරනවා මේ එක වෙනුවෙන් මෙතන කැප කරනවා 1යි y දෙවෙනි එකෙත් නිපදවනවා x වල y 3 දක්වා අඩු කරනවා එතනත් 1යි y තුනක් නිපදවනවා මෙහෙන් දෙක දක්වා අඩු කරනවා එතනත් 1යි y හතරක් නිපදවනවා x වලින් මෙතන 1 දක්වා අඩු කරනවා එතනත් 1යි y පහක් නිපදවනවා මෙහෙන් මේක බිංදුව දක්වා අඩු කරනවා 1යි y අන්න බලන්න x භාණ්ඩයේ නිෂ්පාදනයේ සමාන ඒක්‍යයන්ගෙන් වැඩි කරද්දී ඒ වෙනුවෙන් y භාණ්ඩයෙන් කැප කරන උතන නිෂ්පාදනයේ අඩු කරන ප්‍රමාණය සෑම විටම සමානයි ඒක අපි කියනවා ස්ථාවර ආවර්ති පිළිවෙල මේක මට 100 200 300 400 500 ගන්න තිබුණා 500 400 300 200 100 ගන්න තිබුණා ආයි බෙදලා හදන්න අවශ්‍ය නැහෙනේ මුල මගේ අරන් සංකල්ප තේරුම් ගත්තා හරිනේ ඒක නැති මම කාන්තික ආවර්ති පිළිවෙල ස්ථාවර ඇයි මෙහෙම වෙන්නේ ඒ මෙමෙන් මෙහෙන් එකක් නිපදවද්දි මෙහෙන් එකක් නිෂ්පාදනය අත අරින ප්‍රමාණය අරින් එහෙකට සමාන වෙන්නේ මේ දෙකම නිපදවන්න ගන්න සම්පත් සමජාතිය වීම සම්පත් සමජාතිය වීම මේ දෙකම නිපදවන්න ගන්න සම්පත් සමජාතිය නම් ආවති ග්‍රේස්තාව මම මින් පිට ගිහිලා පොඩි උදාහරණයක් දෙන්න පානුයි බනිසුයි නිපදවන සාමාන්‍යයෙන් පාන් ගෙඩියකට බනිස්කිරි 4ක පිටියක් පාන් ගෙඩියකට බනිස්කිරි 4ක පිටියක් එනම් පාන් ගෙඩියක් නිපදවනවා කියන්නේ බනිස්කිරි 4ක් නිෂ්පාදනය කරන්න යන්නේ කියන එක. තව පාන් ගෙඩියක් නිපදවනවා කියලා කියන්නේ බනිස්කිරි 4ක් නිෂ්පාදනය කරන්න යන්නේ කියන එක. ඇයි හේතුව? බනිස් සිතරක් නිපදවන නම් බනිස් 4000ක් නිපදවන පුළුවන් පාන් බිඳුව. පාන් වලුත් එකක් නිපදවන බනිස් අතන 3996 දක් පාඩු කරන්නේ 4. තව එකක් නිපදවද්දී තව 4කින් අඩු කරන්නේ. තව එකක් නිපදවද්දී තව 4කින් අඩු කරන්නේ. අන්න පාන් නිෂ්පාදනය වැඩි කරන්න වැඩි කරන්න බනිස් නිෂ්පාදනය 4කින් කැප කරන්න ඕනේ. ඇයි පාන් සහ බනිස් නිපදවන්න ගන්නෙ සම්පත් සමජාතිය. මම කිව්වේ සමීප උදාහරණ පානෙයි බනිසුයි හදන්න ගන්න සම්පස් සමජාතිය වෙන්නේ නැහැ බනිස් වලට රසකාරක ගොඩක් ගන්න නේ නමුත් අපිට සංකල්ප දේරුම් ගන්න ප්‍රමාණවත් වෙනවනේ අන්නේ වගේ දෙයක් මේ වෙන්නේ සම්පස් සමජාතිය ඒ වගේම තමයි අර x භාණ්ඩ නිපදවන්නයි y භාණ්ඩ නිපදවන්නයි යොදා ගන්න සිල් ප්‍රමේ ටෙක්නොලොජියට තාක්ෂණය සමානයි නිස්පාන් සිල් ප්‍රමේ සමානයි हेतु සම්පස් සමජාතිය වීම තාක්ෂණිකවත් ශිල්ප ක්‍රමේ නොවෙනස් කරව තියෙන එක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකිරීමේ උදාහරණ සම්පත් අනෙක් භාණ්ඩයේ නිපදවීමට ඒ ආකාරයෙන්ම ගැලපී සම්පත් ගැලපී කොන් ස්ථාවර ආස්ති පිළිවෙත හේතු එමරලිය මාතුලාව ස්ථාවර ආස්ති පිළිවෙත මේව තමයි පදනම් කරගෙන නිහයමක් කරට යන මේව මෙතන ලියාගෙන මේව සරලව තේරුම් අරගෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට යද්දි එතන ගැටලුව ඇති වෙන්නේ නේ නලියන්නේ ස්ථාර ආස්ති පිළිවෙත තමයි මාතෘකාව නිෂ්පාදන ක්‍රියාවලියකදී
निष्पादन क्रियाविधि निष्पादन क्रियाविधि निष्पादन क्रियाविधि बांड दिवार्ग्या पमन निपदनवाय सितम बांड दिवार्ग्या पमन निपदनवाय सितम निष्पादन सामान एक्यांगे वेडिकरने विट अनेक बांड वर्गें कैपकरण प्रमाण है सैम विटम समान वीम इस्तावर आवस्थी भी रहे उदाहरण मेरे शीर्ष तुरंत निपदवन एक्स बांड एक निपदवन वायुबांड एक निपदवन वायुबांड एक स्थावर आवस्थित भी रहे මේම ලියාගෙන යන්න බිංදුව පහ x වල බිංදුවයි y වල පහයි මෙතන අවස්ති පිරේ නැහැ ඉරිකැලෙන් දා බිංදුව පහ ඉරිකැලෙන් දා එක හතර මේ පැත්තේ වුණ නම් මෙහෙම ඊතලයක් දාලා එක පෙන්නන්න මේ පැත්තේ ඒත් එකයි මේකයි y දී ये भी लिया मैंने
නිෂ්පාදන ක්‍රියාවලියකදී නිෂ්පාදන ක්‍රියාවලියකදී නිෂ්පාදන ක්‍රියාවලියකදී මෙලෙස ස්ථාවර පිරිවැය තත්ත්වයක් ඇතිවන්නේ මෙලෙස ස්ථාවර පිරිවැය තත්ත්වයක් ඇතිවන්නේ मेरे से स्थावर पिरिवय तत्व अतिवन्ने पहत हेतु निसाय पहत हेतु निसाय इनामिक නිස්පාදන සම්පත් සමජාති වීම. මේ මාන දෙකම නිපද. මේ පළවෙනි එක නිසා 1. භාණ්ඩ දෙවර්ගයේම නිපද වීමට යොදා ගන්නා සම්පත් සමජාති වීම. භාණ්ඩ දෙවර්ගයේම නිපද වීමට යොදා ගන්නා සම්පත් සමජාති වීම. बांड दीवार के बने प्रतिम रदागत संपस समझाती भी है देख बांड देख में निपदे में टेल दागन ना सिल्पकर में समान भी है बांड देख में निपदे में रदागन ना सिल्पकर में තාක්ෂණය සමාන වේ. හ ඒ ශිල්ප ක්‍රමයයි තාක්ෂණය කියන දෙකම ඒතර එකක්ද ඒක? එකක් ඒක හොඳේ. ශිල්පක්‍රමය කියන්නේ තාක්ෂණික කියන්නේ දෙකම එකයි ටෙක්නොලොජි කියන එක. ශිල්පක්‍රමය කියලා එතකොට ප්‍රාග්ධන සූක්ෂමද සම සූක්ෂමද කියලා අදහසක් නෙවෙයි දෙන්නේ. දැන් ශිල්පක්‍රමය කියලා අදහස් වෙන්නේ ශිල්පක්‍රමය කියලා අදහස් වෙන්නේ නිස්පාදන ක්‍රියාවලිය කියලා ශ්‍රම සූක්ෂම හෝ ප්‍රාග්ධන සූක්ෂම. දැන් ඔතන අපි අතන කෙසේ නිස්පාදනය කරනවාද කියලා කියද්දී අපි ගත්තා ශිල්පක්‍රම දෙකයි තියෙන්නේ. ප්‍රාග්ධනය සාපේක්ෂව ශ්‍රමයේ බහුල යොදා ගන්නවා නම් ශ්‍රම සූක්ෂම ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය බහුල යොදා ගන්නවා නම් ප්‍රාග්ධන සූක්ෂම ඒ ශිල්ප ක්‍රමයේම තමයි ඒ ශිල්ප ක්‍රමයේ තමයි තාක්ෂණය කියලා කියන්නේ තාක්ෂණයේ කෙටියෙන් කිව්වොත් දැන් තාක්ෂණික දියුණුවක් ඇති වෙනවා කියලා කියනවනේ තාක්ෂණික දියුණුවක් කියන්නේ නව විද්‍යාත්මක දැනුම නිස්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම ඒ නව විද්‍යාත්මක දැනුම යොදා ගන්නවා නම් ප්‍රවාහන ශේෂයට අපි ඒක කියනවා ප්‍රවාහන තාක්ෂණ දියුණුවක් කියලා. නව විද්‍යාත්මක දැනුම යොදා ගන්නවා නම් සංනිවේදනයේට අපි කියනවා සංනිවේදන තාක්ෂණයේ දියුණුවක් කියලා. ඒ තාක්ෂණය තමයි ශිල්ප ක්‍රමය කියන්නේ. හැබැයි වක්‍රාකාරයෙන් පොඩ්ඩක් එහාට යනකොට දැන් බලන්නකෝ සංනිවේදන තාක්ෂණය. සංනිවේදන තාක්ෂණයේ දියුණුවනවා එකම ප්‍රාග්ධන සූක්ෂම වෙලා තියෙනවා. පියුන් රාලහා මි දැන් ගෙදරට ඇවිල්ලා ලියුම් බෙදන්න වැඩක් නැහැ. ශ්‍රමය බහුල යොදන්න අවශ්‍ය නැහැ. දැන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් අපේ සංවේදන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එකම සැරේට තොරතුරු විශාල පිරිසකට අන්තර්ජාලය හරහා ඊමේල් හරහා ලබා දෙනවා. එතකොට තාක්ෂණයයි ශිල්ප ක්‍රමයයි කියන්නේ දෙකම එක තමයි. ඒ පොඩ්ඩක් එහාට මෙහාට යන හොඳේ. ශ්‍රම සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂමත් එක ඉතරම්. අවසානයේ නතර වෙන්නේ එක්ක ශ්‍රම සූක්ෂම එක්ක ප්‍රාග්ධන සූක්ෂම. දැන් ප්‍රවාහන ක්‍රමයේ දියුණුවක් වෙනවනේ ප්‍රවාහන ශේෂය දියුණුවක් එනවත් එකම වෙන්නේ නව උපකරණ එනවා මිනිස් ශ්‍රමයට වඩා නව උපකරණ එනවා නව උපකරණ තුල ප්‍රවාහන ශේෂය පහසු වෙනවා වේගවත් වෙනවා ප්‍රවාහන ක්‍රමයේ තුල විවිධ ස්වරූප ඇති වෙනවා ඉතින් ප්‍රාග්ධන සූක්ෂම ප්‍රාග්ධන හැබැයි අපි සියලු සංකල්ප
බලනකොට සියලු සංකල්ප බලද්දී තාක්ෂණික දියුණුවක් කියන්නේ ප්‍රාග්ධන සූක්ෂම වලට යamak ප්‍රාග්ධන සූක්ෂම වලට යamak වෛද්‍ය තාක්ෂණික දියුණුව වෛද්‍යවරුන් අතින් කරන දේවල් යන්ත්‍ර සූත්‍ර වලට යොමු කරනවා නවීන විද්‍යා දැනුම සෞඛ්‍ය ශේෂකදී ලබා ගන්න ඒ නිසා මෙතන නිස්පාදන ශිල්ප ක්‍රමයේ එකිනෙකට සමානයි උදාහරණයක් ගත්තොත් පාන් හදන්න ගන්නේ අර පෝරණුමයි බක්කර උණහිලත් එක්ක. බරිස් හදන්න ගන්නේ අර පෝරණුමයි බක්කර උණහිලත් එක්ක. ක්‍රමවේදය එකයි. මම දුර ඇති කියලා. තවත් කතා කරමුද මේ ශිල්ප ක්‍රමයේ පිළිබඳ දිනේෂ් කතා කරනවා ඊයේ රෑ කතා කරා අපි උපාධි පන්තියකදී අපිට තියෙනවා මේ සූක්ෂම ආර්ථික න්‍යායෙම අන්තිම පාඩම ආදයම් ව්‍යාප්ති න්‍යාය කියලා සාධක වෙන දුර කියලා සාධක වෙන දුර තමයි අපි ගන්නෙ ශ්‍රමය හා ප්‍රාග්ධනය සම්බන්ධයි අරකට කතා දැනට මත තියාගන්න නිස්පාන් ශිල්ප ක්‍රමයයි තාක්ෂණය දෙකම එකයි ටෙක්නොලොජි කියන එක ඊළඟට එක් භාණ්ඩයක් නිස්පාදනය නොකිරීමේ උදාහරණ සම්පත් එක් භාණ්ඩයක් නිස්පාදනය නොකිරීමේ උදාහරණ සම්පත් एक बांध्या निष्पादन नौकरी में मुदार संपत् अनेक बांध एक क्या निपदवी मटर अनेक बांध एक क्या निपदवी मटर ये आकारिम योग्य वीम හරි කෙටිය මත දියාගන්න සම්පස් සම්බන්ධ අර පළවෙනි නෝට් එක නිසා කවුද මේ ලක්මාලි ඔම්ම අපි කරුණු දිගට ලියනවා හැබැයි කෙටිය මත දියාගන්නකොට අපිට කියන්න පුළුවන් සම්පත් සමජාතිය වීම තාක්ෂණයේ වෙනස් නොවීම සමාන වීම සම්පත් එකිනෙකට යෝග්‍ය වීම අර සංකල්ප උරුම තියාගෙන මත දියාගන්න පුළුවන් දැන් අපි බලමු මාතෘකාව अभी තවදවසක් ගන්න බලාපොරොත්තු වෙන පැය දෙකක් පස් අපි කොහොමද ඉතින් අපේ නිශ්චිත දවස් සවුඳනේ සවුඳ අපි දිගට කරගෙන යනවා දිගට අපි සවුඳ කරගෙන යනවා කවුරුවක් කෙනෙක් ගැටලුවක් කරගන්න එපා යසිරු ගැටලු කරගන්න එපා මම වීඩියෝ එක එවනවා ඔයාලට පුළුවන් ඕනම වෙලාවක නමෙට් ලයික් යනවා මේ ඔයාලට ඕනම වෙලාවක ඉඳ තියෙන වෙලාවක මේ පන්තිය නෝට් එක ලියා ගන්න හොඳයි ඒ අතර පන්තියකට සහභාගී වෙන්න ඉඩ තියෙන තයි ඉන්නේ ඒක අපි දිගටම කරමු එතකොට යම් අවස්ථාවකදී ඒ කරන වීඩියෝ එකදී ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ කොහොමද ලියා තියෙන්නේ ඊළඟ එකදී අහන්න එහෙම නැතුව අපිට කරන්න විදියක් නැහැ අපිට කැපකිරීම කරන්න වෙනවා එහෙම කරගෙන යන්න ඕන දැන් විශ්වවිද්‍යාලෙන් ඉක්මනට ලෙක්චර්ස් ටික කරලා කරලා දැන් පිරිවැය දැන් ඉල්ලුව සැපයීම කරගෙන යනවානේ පිරිවැය පාඩම ටික එහෙම චතුම කරගෙන ගිහලා පිරිවැය පාඩම තේරෙන්නේ පිරිවැය පාඩම ජාතික ගිණුම් වයිති වෙන්නේ නැහැ මේ සූක්ෂම ආර්ථික න්‍යායට පිරිවැය පාඩමේ පූර්ණ තරගයේ ඒකාධිකාරය කරගෙන යනකොට මේක බොහෝ තේරෙන්නේ ඊට පස්සේ ඉක්මන ඉක්මන ප්‍රශ්න එකක් කියයි පැවරුමුකුත් තමයි දාල විභාගෙ තියන ගිණුම විතර ඒක නෙවෙයි ඉක්මනට මෙහෙම කරා එතකොට ඔයාලට තේරෙන්නේ සමහර විට පළවෙනි සැරේ නිසා chance එකක් දීලා ඔය ප්‍රතිපෝෂක නෝට් වල හරිය මෙහෙ තැන් වල දෙයි දෙවෙනි සැරේ පාඩම් ඉගෙන ගන්නකොට මුකුත් තේරෙන්නේ නැති වෙනවා එයි සෙකන්ඩ් ඉයර් කී ඒ නිසා අපි ගත්ත පාඩම කොහොම හරි අපි ජූනි මැයි විතර වෙනකොට මං කියවනේ ඔයාලට අනිත් පන්තිවල බලාපොරොත්තු වෙන්න එපා මගේ පන්තියේ මං අය කරන්නේ කැලෙන්ඩර් මාසවලට ඒ මාසෙ තුල අවම පැයක් උපරිමයට සීමාවක් නැමන දිගට කරා
දැන් පාට් 1 වලට හැම දවසක් එක දවසක්ම ඊයේ කරා ආයෙකට රෑ 9ට කරනවා ආයෙක දවසේ 9ට කරනවා ඒ දිගටම කරනවා පාට් 1 exam එක ජුනි වලදී ඒ පාට් 1 exam එක ජුනි නිසා මම දිගට කරනවා මම එයාටත් කියලා තියෙනවා එහෙම හේතුව මම දන්නවා මේ පාඩමේ විශාලත්වය ගමනාන්තය දන්නවා ඒ නිසා මම කතා කරගෙන යනවා හරි අයි පාඩමට යන්න වැඩි වෙන අවස්ථිති ඉබේ ලයික් ගොන් අතර වෙන්නේ වැඩි වෙන අවස්ථිති ඉබේ මොකද වැඩි වෙන අවස්ථිති ඉබේ කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකදී භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවනවායි සිතමු එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ඒකකයෙන් වැඩි කරන විට ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩ වර්ගයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනම් එය වැඩි වෙන අවස්ථිති ඉබේ මෙන්න උදාහරණයක් මේ බලන්න උදාහරණ මේක මම ගන්න මේ ශීර්ෂයක් තියෙන වගුම ගන්න මෙතන වැඩි වෙන අවස්ථිති ඉබේ එතකොට x 1.0 y 1.15 ආවස්ති බිරයක් නැහැ x 1 එකක් නිකුදවා dy 14 දක්වා නිකුයි මේ එකක් වෙනුවෙන් කැප කරා කීයක්ද 1.1 දෙකක් නිකුදවා 12යි 2.1 තුනක් නිකුදවද්දී 9යි 3.1 හතරක් නිකුදවද්දී 5යි 4.1 පහක් නිපදවද්දී බිඳුවයි 5යි 500000 ගත්තත් ලොකු සංඛ්‍යාවක් ගත්තත් අවසානයේ ආන්තික අවස්ථිති ඉබේ වෙන්නේ එකකට. ඒ නිසා මම මුලින්ම උදාහරණ ගන්න. මේ බලන්න x x1 කක් නිපදවීමේ x වල ආන්තික අවස්ථිති ඉබේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ x වල ආන්තික අවස්ථිති ඉබේ කියන්නේ y වලින් ප්‍රකාශ වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? සම්පස් සමජාතිය නොවීම. අර කරුණුල අනිත් පැත්ත. තමහර විට කියන්න අමාරු උදාහරණ කුසිකාර්මික භාණ්ඩ හා කාර්මික භාණ්ඩ වෙන්න පුළුවන් නිපදවන්න තාක්ෂණ ක්‍රම දෙක එතකොට සම්පස් සමජාතිය නොවීම තාක්ෂණයේ එකිනෙකට වෙනස් වීම එක් භාණ්ඩයක් නිෂ්පාදනය නොකිරීම උදාහරණ සම්පත් අනෙක් භාණ්ඩෙ නිපදවීමේ ආකාරයම නොගැලපී ඔය ස්ථාරාතිවිල නෝට් එකම නිපදවන්න එහෙම ලියන්න නිෂ්පාදන වැඩෙන අවස්ථිති බිරේ නිෂ්පාදන ක්‍රියාවලියකදී භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවනවා යැසිතමු භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිපදවනවා යයි සිතමු එහිදී එක් භාණ්ඩ වර්ගයක නිමවුම සමාන ඒකකයෙන් වැඩි කරන විට ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩ වර්ගයෙන් කැප කරන ප්‍රමාණය අනෙක් භාණ්ඩ වර්ගයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනම් එය වැඩි වෙන අවස්ථික පිරිවැය. වාසින්. ඔය චාර්ජර් එක කිල්. ය
අර සීර්සමයි නිපදවන x බාණ්ඩයක නිපදවන y බාණ්ඩයක වැඩි වෙන අවස්ථිති පිළිවෙල වැඩි වෙන අවස්ථිති පිළිවෙල බිංදු 1 2 3 4 5 කියලා දාගෙන යන්න 15 y බාණ්ඩ 15 14 12 9 5 बिंदु अरे बच्चे मुकुट ने इड क्या ला एकाई वाई देकाई वाई तुनाई वाई हतराई वाई पाई वाई मिलस वेडन आवास्तिवेत्या मिलस वेडन आवास्तिवेत्या मिलस वेडन आवास्तिवेत्या ඇතිවන්නේ වැඩෙන ආවස්ති බිරතත්ව ඇතිවන්නේ එක එක දැන් කෙටියෙන් ලියන්න පුළුවන් පළවෙනි එකේ ලියපු නිසා එක සම්පස් සමජාති රෝවීම සම්පස් සමජාති රෝවීම මුදාලක යෝග්‍රේණිය අපි ඉස්සරහට මේ නිසා මේක ඒතරම් තහවුරු වෙනවා මේ සම්පස් සමජාති රෝවීම කියන්නේ බාණ්ඩ දෙක නිපද වෙන එකේ සම්පස් සමජාති රෝවීම දෙක තාක්ෂණය එකිනෙකට වෙනස් වීම තාක්ෂණය එකිනෙකට වෙනස් වීම තුන එක් නිස්පාදනයක් සඳහා කාර්යක්ෂම වන එක් නිස්පාදනයක් සඳහා කාර්යක්ෂම වන යෝග්‍ය වන කියන එක් නිස්පාදනයක් සඳහා කාර්යක්ෂම වන සම්පත් අනිත් නිස්පාදක සදා කාර්යක්ෂම නොවීම අනිත් නිස්පාදක සදා කාර්යක්ෂම නොවීම හරි දැන් බලමු අඩුවන අවස්ති විරය අඩුවන අවස්ති විරය අඩුවන කියන්නේ හීනම වචන දෙකම දාමු අඩුවන අඩුවන කියන්නේ හීනම අවස්ති විරය අඩුවන නැත්නම් හීනවන අවස්ති විරය මේ බලන්න බින්දුවේදී 15යි ආවස්ති විරයක් නැහැ. එකේදී 10යි 5යි. දෙකේදී 6යි 4යි. තුනේදී 3යි 3යි. හතරේදී 1යි 2යි. පහේදී බින්දුවයි 1යි. ඒ කියන්නේ එක් භාණ්ඩ වර්ගයක නිමෝම සමාන ඒකයන්ගෙන් වැඩි කරද්දී
අනිත් භාණ්ඩ වර්ගයෙන් නිපදවන ප්‍රමාණය අනිත් භාණ්ඩ වර්ගයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නේ ප්‍රායෝගිකව ගත්තොත් මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමැසුම් වාසි ඇති වෙනකොට උදාහරණයක් දැන් අපි නිබන්ධන මුද්‍රණය කරනවානේ ඔය එක නිබන්ධනයක් මුද්‍රණය කරද්දී සමහර විට රුපියල් 1000ක් විතර වෙන්නේ නැහැ හැබැයි නිබන්ධන සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න පොත් සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න පිට පතකට යන ගාස්තු අඩුයි යම් දෙයක් මහා පරිමාණව නිෂ්පාදනය කරද්දී ඒ වෙනුවෙන් අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුයි ඒ නිසා තමයි මහා පරිමාණ නිෂ්පාදකයෝ අඩු මුදලකට විශාල සැපයක් ගන්න හීනවන අවස්ථිතිරයක් පවතින්නේ මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමසුන් වාසි පවතින්නේ පිරිමසුන් වාසි කියන එක පිරිවැය පාඩමේදී කතා කරනවා මහා පරිමාණ නිෂ්පාදනයේ සාමාන්‍ය පිරිවැය අඩු වීම තමයි පිරිමසුන් වාසි කියලා කියන්නේ අපි හිතමු ගඩොල් කර්මාන්ත නිරත වෙන සිමෙන්ති ගඩොල් කර්මාන්ත ගඩොල් 10ක් කැපුවත් ඒ ස්ථාවර පිරිවැයෙන් බෙදිලා යනකොට ගඩොල් කැටයක් විශාල මුදලක් වෙයි හැබැයි ගැඩල් දසදහස් ගණන් ලක්ෂ ගණන් නිෂ්පාදනය කරද්දී එකකට යන පිරිවැය ඉතාම අඩු අර කොම් බෙදිලා කියලා මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමසුන් වාසිය තියෙනකොට තමයි එච්චරම කරුණක් තියෙන්නේ මහා පරිමාණ නිෂ්පාදනයේ පිරිමසුන් වාසිය තියෙනකොට ආවස්තික පිරිවැය අඩු වෙනවා තව අඩුවන අවස්ති වල ඇති වෙනවා ලියන්න මෙහෙම නිෂ්පාදන ක්‍රියාවලියකදී निष्पादन क्रियावली करी बांड दिवार्ग्या पमना निष्पादने करनवा ऐसे तो निष्पादने करना यस्तु एक बांड वर्ग एक निष्पादन एक बांड वर्ग एक निष्पादन समान एक अंग वैडी करने विट समान ऐक्यांगे वैडी करने विट एवेन्यूइन अनेक बांड वर्गे कैपकरण प्रमाण है अनेक बांड वर्गे कैपकरण प्रमाण है क्रमेण अडुवेन आवास्तिक ඒ අඩු වෙන අවස්ති වල දත්තේ උදාහරණයක් නෝට් එක අපිට පුළුල්ල විස්තර කරන්න පුළුවන් එහෙම අවශ්‍ය නැහැ ඔයාලට මම දෙන print එක නෝට් එක ගොඩක් විස්තර කරලා තියෙනවා මේ විභාගෙදී ඉලක්ක කරපු දේවල් අර පැත්තේ x බාණ්ඩ බිංදුව 1 2 3 4 5 අනිත් පැත්තේ 15 10 6 3 1 බිංදුව
मिले सर क्या लिया ना मिले सर हीनवन आवस्थिक प्रिय तत्व ऐतिवान्ने हीनवन आवस्थिक प्रिय तत्व ऐतिवान्ने मिले सर हीनवन आवस्थिक प्रिय तत्व ऐतिवान्ने महापरिमाण निष्पादने पिरिमेसुन वासी पावतिने विटाय पिरिमेसुन वासी पावतिने विटाय प्रमाण वीट विविध अभी निष्पादन क्रियावली निष्पादन क्रियावली बांड दिवार गया बांड दिवार गया पमन निपदन वैसी तो पमन निपदन वैसी तो एक बांड वर्गीक निष्पादन एक बांड वर्गीक निष्पादन समान एक वेड कर समान एक वेड कर Even win. Anik band wargin. Anik band wargin. Kapakarin pramanyan. कैपकरण प्रमाण विटिन विट विविध गंगा विटिन विट विविध गंगा
එය මිශ්‍ර අවස්තිවරයකට එකයි. එක සංඛ්‍යා උදාහරණ වස්නේ අර තුන තමයි දෙකත්තේ දැන් මාතෘකාව ආවස්තික පිරිවේ ශූන්‍ය අගය ගන්න අවස්ථාව ශූන්‍ය අවස්තික පිරිවේ ආවස්තික පිරිවේ ආවස්තික පිරිවේ ශූන්‍ය අගය ගන්න අවස්ථාව आवस्थिक प्रिय शून्य अज्ञात गण अवस्था मत कहती पालवी पाल आवस्थिक प्रिय शून्य के अन्य यम निष्पादन पिनुन थवाद्या कैपकर अन्यतना यम अवस्था किनुन थवाद्या कैपकर अन्यतना एक शून्य अवस्थिक प्रिय किसी दो अवस्थावक कैपनुकराइनम आस्थानम एक संपत् असीमित भवतिने विट एक संपत् असीमित भवतिने विट वरण ऐतुले आर्थिक नोवन भांड भावितेदी वरण ऐतुले आर्थिक नोवन भांड भावितेदी उदाहरण वाते जले हिरुवेली एत्तेम वाते जले हिरुवेली भाविता करद्दी आवस्ति विरयक ने वाते जले हिरुवेली भाविता करद्दी आवस्ति विरयक ने ए कियन्ने अपि उष्म गान्नकोट कैप करनो नै ने हबै अपे विवाहारेदी नम एक उष्मगानिद्दी तीव्र भाव प्रकाश कर तो उष्मगान वाते जाले स्वभाव धर्मिया दीदी आवास्तिर आर्थिक नवन भावल प्रधान लक्ष्य संपत् देख किसी हम संपत् विकल्प प्रयोजन विकल्प प्रयोजन अवस्था तमाय उदाहरण प्रदीपागार की सिद्धूर सेवा प्रदीपागार की सिद्धूर सेवा प्रदीपागार लाइट हाउस के द्रव्य में अवस्थी रहती है इधर विमे अवस्थी रहती है एक सिद्धूर सेवा भी अवस्थी रहने एक तीन में मुदे नाल के यात्रा गुड भी पिन्ना नालो के लबादे गुड भी
කොහෙ තියෙන කියලා පෙන්වන ආලෝක ලබා. ඔරලෝසු කණුක සිදුවන සේවාව. ඔරලෝසු කණුක තියෙන එකම දේ වෙලාව ප්‍රකාශ කරනවා. ආතිවිල සූන්න. වෛද්‍ය සත්කමකට යොදා ගන්න උපකරණ වල විකල්ප ප්‍රයෝජන නැහැ. ඒ පිහි අඹ කපන්න ගන්නෙ නැහැ. ඒ ගන්න සත්කමට විතරම. හැබැයි ඒ උපකරණ වල ද්‍රව්‍යමය අවස්ථිරයක් තියෙනවා. භාවිතා කරන අවස්ථාවේ අවස්ථිරයක් තියෙනවා. ඒක හදපු ඒ ඒ ඒ යොදන අවස්ථාව ඒ කියන්නේ සත්කමකට භාවිතා කෙරෙනවා. එතන කැපකිරීමක් නැහැ. ඒකට විතරම භාවිතා කරනවා. එහෙනම් උදාහරණයක් මම කිව්ව මොකද්ද? ප්‍රදීපාගාරික සිදුවන සේවාව තමයි කා සත්කමකට භාවිතා කරන වෛද්‍ය උපකරණ සත්කමකට භාවිතා කරන වෛද්‍ය උපකරණ තමයි කා තුන සම්පස් සේවා වියුක්තව පවතින විට සම්පස් සේවා වියුක්තව පවතින විට රැකියාවක් නැති කෙනෙකුට රැකියාවක් දෙනකොට අවස්තිරයක් නැහැ. භාවිතෙන් නොගත් ඉඩමක් භාවිතර ගනිද්දී අවස්තිරයක් නැහැ. භාවිතෙන් නොගත් යන්ත්‍රයක් භාවිතර ගැනීමේදී අවස්තිරයක් නැහැ. සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කරද්දී අවස්තිරය ශුන්‍යයි. චතුරවල සතුව තියෙන ඉඩමක් මුඩු ඉඩමක් වෙනත් දෙයකට භාවිත කරද්දී අවස්තිරයක් නැහැ. භාවිතෙන් නොගත් කඩකාමරයක් කඩකාමරය සදා භාවිතර ගනිද්දී අවස්තිරයක් නැහැ. සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කිරීම. අපි පළවෙනි පාඩමේදී කතා කරා සේවා වියුක්ත කියන්නේ රැකියාවක් නැහැ කියන එක. සම්පත් සේවා රැකිය කියන කිසියම් නිෂ්පාදකියාවට යොදාගත්තේ නැහැ කියන එක. අපි කිව්වේ පළවෙනි එක සම්පත් අසීමිතව පවතින විට ආර්ථික නෝන බාණ්ඩ භාවිතයේදී දෙක කිව්වේ කිසියම් සම්පතකින් විකල්ප ප්‍රයෝජන නොමැති විට එර උදාහරණ කිව්වා ඊළඟ කිව්වේ සම්පත් සේවා වියුක්ත පවතින විට තව එකයි තියෙන්නේ ඌන සම්පත් උපයෝජනය පූර්ව සම්පත් උපයෝජනයට පත් කිරීමේදී කියන්න ඌන සම්පත් උපයෝජනය හතරවෙනි එක ඌන සම්පත් උපයෝජනය පූර්ව සම්පත් උපයෝජනයට පත් කිරීමේදී ඌන සම්පත් උපයෝජනය පූර්ව සම්පත් උපයෝජනයට පත් කිරීමේදී යසිරු ඌන සම්පත් උපයෝජනය කියලා කියන්නේ මට දවසට පැය 10ක් වැඩ කරන්න පුළුවන් මම පැය 6යි වැඩ කරන්නේ මම ඌන සම්පත් උපයෝජනය කියන්නේ ඉතිරි පැය 4 වැඩ ගත්තා කියලා මට කැප කරන්න දෙයක් නැහැ මගේ ඉඩමක පොල්ගස් හිටවන්න පුළුවන් 20ක්. දැන් හිටවල තියෙන 15යි. ඉතිරි 5 හිටවයි කියලා කැප කරන්න දෙයක් නෑ. ඌන සම්පත් උපයෝජනෙ පූර්ව සම්පත් උපයෝජනෙට පත් කරදී අවස්තිරේ ශුන්‍ය. උදාහරණයක්. පැය 8ක් වැඩ කළ හැකි මිනිසෙකු පැය 8ක් වැඩ කළ හැකි මිනිසෙකු දැනට වැඩ කරනුයේ පැය 6 නම් දැනට වැඩ කරනුයේ පැය 6 නම් ඉතිරි පැය 2ද වැඩ කළා निष्पादन अदाल मूलिक विश्वविद्यालय प्रतिभान දැන් ඔය ටික හොඳට බලාගත්තම මට නීහෑම වක්‍ර 5 4 4 ඇඳලා දැන් මම අර කිව්වනේ කලින් නීහෑම වක්‍රයක් මෙහෙම වෙන්නේ වැඩෙන අවස්තිරය නිසා නීහෑම වක්‍රයක් මෙහෙම වෙන්නේ
ස්ථාවර ආතිවිල නිසා නියම වක්‍රයක් මෙහෙම වෙන්නේ තියෙන ආතිවිල නිසා නියම වක්‍රයක් මෙහෙම විවිධ හැඩයෙන් යුක්ත වන්නේ මිශ්‍ර ආතිවිල දැක්වීම නිසා මේ ප්‍රස්ථාර හතරම අපි එක්කෝ දකුණට විතැන් කරනවා එක්කෝ වමට විතැන් කරනවා එක්කෝ ඇතුළතට ඊතලය එක්ක මෙහාට ඊතලය එක්ක පිටත ලක්ෂ එක්ක ඇතුළ ලක්ෂ එක්ක වක්‍රය මත ලක්ෂ ඔච්චර කියන්නව කියන්නේ නැහැ වක්‍රය දකුණු පිටයි නේද වක්‍රය මෙහෙම අදු වක්‍රය ආවස්ති ප්‍රයාණුනේ ඇදෙන්නේ ඕන්නේ නැහැ එක්ක නිමෝම් ලක්ෂ පිටත ඒවට කියන දේවල් කියලා ගන්න එක්ක ඇතුළත එක්ක වක්‍රය මත තුනක් ඉවරයි එකක් ඇතුළත ඊතලයක් එකක් පිටත දෙයි ඇතුළ ඉඳලා වක්‍ර දෙසේ ඉතල ඔන්න තව දෙකක් 1 2 3 4 5 එක වක්‍ර විතර නේද 6යි එක වක්‍ර මෙහාට දෙන්න 7යි උච්චරේ කිති වක්‍රයේ එක පැත්තකින් විතරක් විතර වෙනේ මේක ආර්ථික ඌර්ජිය දිනේස් ඒ කියන්නේ මෙහෙම විතර ගැනීමත් මෙහෙම උනත් එක් එක් ආංශික ඌර්ජිය ආංශික ඌර්ජිය ගමී පැත්තෙන් වෙන අසුන රෝමට වෙන්න පුළුවන්. දැන් අපි සරලම සංකල්පය තමයි අපිට තේරුම් ගන්න සංකල්පේ මේ ටික වක්‍ර හතර. තේරුම් ගන්න හැටි අදින පුළුවන්. මම ඔයාලගේ විශ්වවිද්‍යාලේ ප්‍රතිපෝෂක නෝට් එක පොඩ්ඩක් කියවුවා. කියවලා බලනකොට මට ඉතාම උරු නෝට් එකක්. ඉතාමත් උරු නෝට් එකක්. ඒ වුරු නෝට් එක නම් බලද්දි මම මෙරුවේ ඇයි මේ මං කතා කරන්නේ මම ගොඩක් කතා කරන නෝට් එකක් තමයි තියෙන්නේ. පස්සේ බලනකොට උසස් පෙළ ගුරුවරයෙක් තමයි දීලා තියෙන්නේ. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. උසස් පෙළ කරන් කියෝ